மேவேலாவே பிரமிழ் தமாய். වත්මන් රජයේ වැඩපිළිවෙල සහ ඉදිරි ගමන් මඟ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මාතර කොටුව ක්‍රීඩාංගණයේදී ජන හමුවක් පැවැත්තුණා. එක්ව ජයගමු අපි මාතර මැයින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් මේ සංවිධානය කර තිබුණා. අපි සාමාන්‍යයෙන් හැම වෙලාවෙම කල්පනා කරන්න බලන්නට ඕන මුලින්ම රට, ඊට පස්සේ පක්ෂය, ඊට පස්සේ Taman පිළිබඳව. කවුරු හරි Tamanට ඉදිරියෙන් පක්ෂය දානවනම්, කවුරු හරි Tamanට ඉදිරියෙන් පක්ෂය දාන්න බැරි නම්, කාට හරි පක්ෂයට ඉදිරියෙන් රට දාන්න බැරි නම් මම හිතනවා මේ දේශපාලනයට තිත තියන්නට ඕන. පහුගිය දවස්වල සුභාරංචි එනවා කියපු ගමන් උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. IMF එකේ පළවෙනි වාරිකය දෙනවා කියනකොටත් වෘත්තීය සමිති 40ක් ගෙනල්ලා උද්ඝෝෂණය කළා. වාරිකය හම්බෙච්ච ගමන් මුන් අකුලන් ගියා. හැමදාම එහෙමයි. අපි බංකලොත්භාවයෙන් නිදහස් කියන පණිවිඩේ රටේ දැනනකොට මුන්ට අර මං ඉදා කිව්වා වගේ මුන්ගේ පස්සේ ඉත්තෑව දුවනවා. ඒ නිසා තමයි මුන් පාරට ඇවිල්ලා මිනිස්සු පාරට බස්සන්නේ. අපි පැහැදිලිව කියන්න ඕන මෙතන ඉන්න පොදු ජන පෙරමුණ නියෝජනය කරන අපි සියලු දෙනාගේ බලාපොරොත්තුව තියෙන්නේ ඔබතුමා ජනාධිපතිවරණ ඉදිරිපත් කළ ජයග්‍රහණය කරන්න. අපි දන්නවා අපේ පක්ෂ නායකයන් මේ පිළිබඳ හොඳ අවබෝධයෙන් ඉන්නවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බැස්සෙත් එදා දවසේ ඒ පක්ෂ නායකයා පක්ෂය එදා ඒ රටට අවශ්‍ය තීන්දු තීරණ ගත්ත නැති නිසා. මම විශ්වාස කරනවා පොදු ජන පෙරමුණේ නායකයත් පක්ෂ නායකයනුත් හොඳ අවබෝධයෙන් ඉන්නවා පමණක් නෙවෙයි, ජනාධිපතිවරණය නම් කළ විගස පොදු ජන පෙරමුණේ කොටසක් නෙවෙයි, මහ පළුවත් එක්කම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න පෙළ ගැහෙනවා කියන එක අපි දන්නවා. ශ්‍රී ලංකාව කියන නැව කුණාටුවකට අහුවෙනවා. මේ කුණාටුවට අහුවෙනකොට හැමෝම මේ නැව පාලනය කරගන්න බැරුව ඉන්නකොට දෙන්නේ තුන්දෙනෙට තරුණයි කියන දෙන්නේ තුන්දෙනෙට කියනවා පුළුවන් නම් මේ නැව පොඩ්ඩක් බේරලා ගෙනෙපන් කියලා. හැමෝම බැහැ කියනකොට එක්කෙනෙක් කොනකින්දන් තනියෙන් පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ. ඒ බලාගෙන ඉන්න කෙනා විශාල කුණාටුවෙන් ලංකාව කියන නැව ගිලෙන්න යනකොට හිමින් සැරේ වරායට ගෙනල්ලා නැවයි නැවේ හිටපු මිනිසු ටිකයි ඔක්කොම ජීවිතේ දෙකයි බේරගෙන ආපු ඒ නැවේ කපිතාන් තමයි රනිල් වික්‍රමසිංහ කියන එක මතක තියාගන්න කරු මිත්‍රවරුනි. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මේ නැව නැවත වතාවක් මූදට ගෙනියලා අපේ වැඩකටයුතු කරන්න රනිල් වික්‍රමසිංහට බාර දෙන්න ඔබ සූදානම්ද? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළුව ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් මෙලෙස ජන හමුව අමතමින් සිටියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහද ජන හමුවට එක් වුණා. මට බාර දුන්නේ ටයිටැනික් නැව. මං දැන් එක වරායට ගෙනත් තියෙනවා. හිටපු කපිතන්වරු ඔක්කොම පැනලා ගියා. කවුරුත් හිටියේ නැහැ. මේ අයිස්කන්දට බය වෙලා. ඒ වෙලාවේ තිබුණේ නැව ගිලිලා අපි නැති වෙනවද? දැන් කින්නියාව වෙන හැටියට නැත්තම් අපි එනවද කියලා වරායට. දැන් වරායට ඇවිල්ලා තියෙනවා. අපි මේ නැව අලුතෙන් හදලා ඊළඟ අවුරුදු 50ට 100ට හදාගෙන යනවද? නැත්තම් ඔහොම තියෙන නැව පැනලා ගියේ කපිතන් කෙනෙක්ට දෙනවද? මම විපක්ෂයේ නායකවරුන්ට කියනවා අපි එකතු වෙන්න. ඊළඟ පාර්ලිමේන්තුවම අපි ආණ්ඩුවක් කරන්න. ඒතර ඔයගොල්ලන්ටත් මගෙන් ඉගෙන ගන්න පුළුවන්. කොහොමද මේ වැඩ කටයුතු කරන්න කියලා. අනාගතේ නායකත්වය ගන්න. ඉතින් අපි ඇයිට කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේ දේශපාලනේ වෙනස් කරමු. හැමදාම කෑ ගහලා වැඩක් නැහැ නේ. පුද්ගලවාදී නෙමෙයි, පක්ෂවාදී නෙමෙයි. අපිට තියෙන්නේ ශ්‍රී ලංකාව ගැන. මේ අවුරුද්දේ එන අවුරුද්දේ ඡන්ද කීපයක් තියෙයි. ජනාධිපති වෙනේ තියෙනවා. පාර්ලිමේන්තු ඡන්ද තියෙන එක ඔක්කොම කියලා තියෙනවා. ඊට පස්සේ පළාත් සභා ඡන්ද තියෙනවා. මන් දන්නේ නැහැ කවුද හිතන්නේ කියලා මේ රාජ්‍ය සභා ඡන්ද තියෙනවා කියලා. ඡන්ද තියන්න සල්ලිත් නැහැ. ඔක්කොම පක්ෂ කෙනෙක් අන්තිමට තියන්නේ කියලා. ඉතින් මොන විදිහටද මේ නිකන් බෙර ගහන්නේ කියලා දන්නේ නැහැ. පෙරහැරෙන්නේ නැත්තම්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.